මෙවර එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේදී පැවැත්වෙන 2020 ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටේට ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව සහ නමීබියාව අතර පැවැත්වෙන පළමු තරඟය ඊයේ සේක් සයිඩ් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7:30ට ආරම්භ වුණා. තරගයේ කාසිය වාසි ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් සානක නමීබියානු කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසෙන නමීබියානු පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවි රැස්කලේ ලකුණු 96ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 13කුත් පන්දු 3ක් අවසානයේදී කඩුලු 3ක් දැවි ලකුණු 100ක් ලබා ගනිමින් ජයග්‍රහණේ වාර්තා කළා. මේ අතර 18 වන පන්දුවාරයේ යොමු කරමින් සිටි දුෂ්මන්ත චමීර එම පන්දුවාරයේ යවුත් වෙන පන්දුවේදී නමීබියානු ක්‍රීඩක ත්‍රිම්පල් විසින් ලබා දුන් උඩ පන්දුවක් විශිෂ්ට පන්දු රැකීමක් ප්‍රදර්ශනය කරමින් රැක ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් සානක සමත් වුණා. එම අවස්ථාවේදී නමීබියානු කණ්ඩායමේ පුහුණු කරුද පුදුමයෙන් ඊට ප්‍රතිචාර දක්වන ආකාරය කැමරා කාචයේද සටහන් වී තිබුණා. මේ අතර මහේස් තීක්ෂණද එම තරගයේදී අපූර්ව දක්ෂතාවයක් දැක්වීමට සමත් වුණා. ඒ මීට පෙර සිය මංගල ජාත්‍යන්තර එක්දින තරගයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් තීක්ෂණ තමා 2020 ලෝක කුසලාන තරගාවලියක සහභාගී වූ ප්‍රථම තරගයේ ප්‍රථම පන්දුවෙන්ම යලි කඩුල්ලක් දවා ගැනීමට ඊයේ සමත් වුණා. ඊයේ පැවති තරගයේදී මහේස් තීක්ෂණ හට තරගයේ වීරයාට හිමි සම්මානයද හිමි වුණා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියට දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.